මෙවන විට සියලු වර්තා බිඳ තමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අර කාලයක් නිතර අහපු ගීතයක් මතක් වුණා වැටි වැටි නැගිටින මගේ පුංචි පුතා හැංගුණ දෝ ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයි දෝ ලාලාලා ලලලා නේද ආ ඒ ගීතේ මතක් වුණා රටක් වටනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. අපේ රටේ ජනගහනය මේ 2,22,00,000යි. පවුල් වශයෙන් ගත්තොත් 169ක් විතර තමයි ඉන්නේ නේද? මේ පවුල් 169නොත් පවුල් 140ක්ම අද ජීවත් වෙන්න බෑ කියලා රජයෙන් සහනාධාර ඉල්ලනවා. එතකොට ඉතිරි පවුල් ගාන කීයද? පවුල් 169න් පවුල් 140ක් අඩු කරනවා. පවුල් 129 ඉතුරු වෙන්නේ නේ යාන්තම් කන්න ඉල්ලන්නේ නැත්තේ පවුල් 129යි බැලු බැලමට එහෙම තමයි මේ අපි නෙමෙයි කියන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටියේ දැන් ඇත්තටම ඔය ආධාර ඉල්ලන්නේ නැති පවුල් 129 ඇතුළෙත් තව විශාල සංඛ්‍යාවක් ඇති බිමටම වැටුණු නමුත් ලැජ්ජාව නිසා ඔය ආණ්ඩුවෙන් දෙන්න හදන රුපියල් 5000 හෝ 10000 හෝ එහෙමත් නැත්නම් අර වියලි ආහාර මල් නේද ආන් ඒක ඉල්ලන්නේ නැතිව ඉන්නවා මොකද ලැජ්ජාව නිසා දැන් හැමදාම අපට වුණේ වැටි වැටි නැගිටින්න නැගිටලම හිටපු කාලයක් නම් මතකේ නැහැ මේ වැටුණු හැම වෙලාවකම නැගිටි ආයේ ණය අරගෙන එහෙම නැතුව රටක් හැටියට නිෂ්පාදන ආර්ථිකයක් එක්කනම් නෙවෙයි අපි කවදාවත් නැගිටලා තියෙන්නේ ඔය නැගිට්ට කියලා කියන හැම වෙලාවකම නැගිටපු විජ්ජාව තමයි ලෝකෙන් ණය අරගෙන නිකන් නෙවෙයි ඈ ගිනි පොලියට හොඳේ හරියට උන්ගේ අම්මා අප්පගේ බූදලේ වගේ පෙන්නලා අපට තව ටික කාලයක් කන්න දීලා ඕන් අපි නැගිට්ට කියලා කියන එක ඕකම තමයි දිගටම කළේ ආ ඕක තමයි බණ්ඩාරනායකල රාජපක්ෂල ජයවර්ධනල වික්‍රමසිංහල රණසිංහ ප්‍රේමදාසලත් දිගටම කලේ සහ දැනට කරමින් ඉන්නේ මොකක්ද ගිනි පොලියට ණය අරගෙන ඒ ණයවලින් වැඩි කොටසක් ඒ අයගේ සුඛ විහරණයට යොදා ගන්න ගමන්ම රටවැසිය වන අපටත් යාන්තම් කන්ට දෙන එක නේද ඊට පසුව ආයේ ඒ ණය වෙනුවට ඔන්න තව ණය හිඟා කන එක මෙහෙම හිඟා කාලා දැන් අප ලෝකයට ඇමරිකානු ඩොලර් බිලියන 80කට වඩා ණයයි. ගෙවනවා තියා හිතා ගන්නවත් බෑ. ඒ නිසා අද ලෝකයේ හමුවේ බින්දුවටම වැටිලා ඉවරයි. අර ආර්ථික ඔස්තාර් කෙනෙක් ඉන්නේ බන්දුල ගුණවර්ධන නේද? එයාගේ වචනවලින්ම කියනවා නම් හක්ක මූට් වෙලා බොක්ක චප්ප වෙලා කුජීත වෙච්චි රටක් දැන්. හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ රට මෙතනට ඇදලා දැම්මේ කවුද කියන එක නේද? ඔවුනේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ රට මෙතනට ඇදලා දාපු ප්‍රධාන වගකීම රටවැසි අපේ මොකද වැටෙන සැරේට එකම අම්බරුවන් රැලක් එක්ක තමයි අපි නැගිටීම කියන වචනේ විශ්වාස කරන්නේ ආ ඇත්තටම යලි නැගිටින්නේ කම්බ හොරු සෙට් එකක් එක්ක කියලා අමතක කරපු જાතියක් අපි රට කාබාසිනිය කළ සාපය මේ සියලු දේශපාලන පක්ෂවලට අඩු වැඩි වශයෙන් බැර වෙනවා හරිද ඒ බැර වෙන්නේ හොරා කාපු ප්‍රමාණත් එක්ක. එසේම බැර කළ යුත්තේ රට පාලනය කළ කාලයත් එක්ක. ඒ කියන්නේ බලය තිබුණු කාලයත් එක්ක. ඒ කියන්නේ වැඩිම කාලයක් බලය තියාගෙන හිටපු අන්න ඒ උන්දලට. පවුලේ සමාජිකින් ගණන අනුව එහෙම ගත්තත් අපේ රටේ විශාලතම පවුල් ගස මොකද්ද? රාජපක්ෂලා නේද? බූවල්ල වගේ හැම තැනම බලය තමන්ගේ අඬු විසිරුවලා හැරලා අවසන්. රජයේ මුදල් පරිහරණ අයිතියෙන් 70%ක්ම මේ පවුල මත තමයි තිබුණේ. ආ එහෙම තිබුණා කියලා දන්නේ නැති රටවැසියන් ඉන්න එකනේ ප්‍රශ්නේ. මල්ලි ජනපති, අයියා අගමැති, ඊළඟ මල්ලි මුදල් ඇමති, ලොකු පුතත් ඇමති, ලොකුම අයියත් ඇමති, අයියාගේ පුතත් ඇමති. තව පුතෙක් නාවික හමුදාවේ විතරක් නෙමෙයි මේ අප්පච්චිගේ ඉදිරි ගමනේත් නියමුවෙක්. බාල පුතා රටේ ධනයෙන් රොකට් යවලා කිසිදු රැකියාවක් නැතුව සැපට ජීවත් වෙන කෙනෙක්. අම්මා
සිරි ලියක් නේද අම්මගේ මල්ලිලා එයාලංකන් එකත් එක්ක ගුවන්ගත වීම කෙසේ වෙතත් ඔය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඕ නිදන්ගත කරලම දැම්මා හරිද මහ පුදුම වාසනාවන්ත පවුලක් රටට වාසනාව ගෙනාවා රට කිරියෙන් පැනියෙන් ඉතර වූ පවුලක් ඉතින් මගේ අප්පේ එහෙම පවුලක් එක්ක ආයේ නැගිටින්නේ නැතුව කොහොමද නේද මේ අහන්න අපි වගේම තැනක ඉඳලා නැගිට රටක් සිංගප්පූරුව ඔව් සිංගප්පූරුව නැගිට විදිහ හරි ලේසි අවබෝධ කරගන්න ඒකට ලීක්වාන් යුගේ ස්වන් චරිතා ප්‍රධානිය කියවන්න from the third world to first තුංගන ලෝකෙන් පළමු ලෝකයට ආ ලීක්වාන් යු මෙන්න මෙහෙම කියනවා ආණ්ඩුව පවිත්‍රව තබා ගැනීම මගේ මූලික කාර්යභාරය වුණා 1997 දකුණු කොරියාවේ සිට ඉන්දුනීසියාව දක්වා නැගෙනහිර ආසියාතික රටවල පැන නැගුණු මූල්‍ය අර්බුදයේ හමුවේ අප විනාශයට පත් උනේ නැහැ ඒ කියන්නේ සිංගප්පූරුව වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් තැනක හිටියා ඒ ඇයි දන්නවද සෙසු රටවල්වල බිලියන ගණනින් දූෂණ වංචා කර තිබුණා කරමින් හිටියා ඥාති සංග්‍රහ දිගටම කරමින් හිටියා ඒත මගේ රටේ දූෂණ වංචා මම අතුගා තිබුණා ඥාති සංග්‍රහ අවසන් කර තිබුණා ඒකට ඔහු හරි අපූරු උදාහරණයක් දෙනවා 1995 සිද්ධියක් වුණා මේ 1995 දී ඔය ලීක්වාන් යුගේ බිරිඳ සහ ඔහුගේ පුතා ලී ලුංග් මිලදීගත් වත්කම් දෙකක් ගැන ලීක්වාන් යුට චෝදනා එල්ලවෙන්න පටන් ගත්තා ලීක්වාන් යුගේ බිරිඳ වසර 40ක් නීතිඥවරියක් ලෙස කටයුතු කළ ධනෙ එක්කාසු කළ කාන්තාවක් හැබැයි ලීක්වාන් යුගේ පුතා නියෝජ්‍ය අගමැති වෙලා හිටියා ලීක්වාන් යු විශ්‍රාම සුවේන් හිටියේ එදා අගමැති ගෝචොක් වොන් ලීක්වාන් යු මෙහෙම කිව්වා මගේ බිරිඳ සහ පුතා මිලදීගත් වත්කම් දෙක ගැන දැන් කතාවක් එළියට ඇවිල්ලා ඔවුන් දේශපාලන බලය පාවිච්චි කරලා අඩුවෙන් මේ දේපළ මිලදී අරගෙන තියෙනවා නම් ඒක බරපතල චෝදනාවක් ඒ නිසා වහාම මම අගමැතිගෙන් ඉල්ලා සිටිනවා ඉතාම විවෘත අපක්ෂපාති පරීක්ෂණයක් කරන්නට කියලා දැන් ඔන්න මෙහෙමයි වුනේ මේ දේපළ සමාගම රජයේ මූල්‍ය වෙළඳපොලේ ලියාපදිංචි එකක් හරිද අපේ වගේ හොර සමාගම් මෙහෙම නෙමෙයි ඈ හැම ගැනුම්කරුවෙකුටම ඒගොල්ලෝ මේ දේපළ විකුණන වෙලාවේ 5යි 10යි අතර වට්ටමක් දීලා තියෙනවා හැම කෙනෙකුටම දීලා තියෙනවා එතකොට ලීක්වාන් යුගේ බිරිඳ සහ පුතාටත් දීලා තින්නේ ඒ වට්ටමම තමයි හැබැයි මේ වට්ටමේ එකතුව සිංගප්පූරු ඩොලර් මිලියනයක් පාර්ලිමේන්තු විවාදයක් ගියා මේ ගැන විවාදයේදී විපක්ෂ නායක පවා පිළිගත්තා කිසිම වැරද්දක් නැහැ මේ සිංගප්පූරු ඩොලර් මිලියනය වට්ටමක් කියලා නමුත් ලීක්වාන් යු වෙනස් චරිතයක් ඔහු කිව්වන්නේ මේ සිංගප්පූරු ඩොලර් මිලියනයක වට්ටම වහාම මහ බාණ්ඩාගාරයට ගෙවන්න කියලා බිරිඳටයි පුතාටයි කිව්වා හරිද ඔන්න දැන් ඒගොල්ලෝ මේ මුදල මහ බාණ්ඩාගාරයට ගෙව්වා නමුත් රාජ්‍ය මහ බාණ්ඩාගාරය කිව්වා ඒක බාර ගන්නට බෑ කියලා මොකද ඒක අයිතිය සමාගමට කියලා ඔන්න ඊට පස්සේ කිව්වා එහෙනම් මේක සමාගමට ගෙවන්න කියලා ලීක්වාන් යු වහාම කිව්වා ඊට පස්සේ සමාගම කියනවා මේක අපිට ගන්න බෑ මොකද අපි සියලු ගනුදෙනු කරුවන්ට මේ වට්ටම දීලා එහෙම වුණොත් අර මිනිසුන්ගේවත් ගන්න වෙනවා. එතකොට බිස්නස් එක වැටෙනවා. වට්ටමක් දෙන්නේ අපිට පුළුවන් නිසා. දැන් අපේ නම් මොකද වෙන්නේ නේද? අපේ නම් ඉතින් ඔය වට්ටම මේ ආ කොහමද ගහන්නේ කට්ට විදිහට නේද? ලීක්වාන් යු අවසානින් කිව්වන්නේ නැහැ. මගේ බිරිඳටවත් පුතාටවත් වට්ටමක් ගන්නවත් අයිතියක් නැහැ. මේ සිංගප්පූරු ඩොලර් මිලියනය අපි මෙන්න මේ අහවල් පුණ්‍යායතනයට දෙනවා කියලා පුණ්‍යායතනයකට දුන්නා. කොහමද ලීක්වාන් යු නේද? වට්ටම් මුදලවත් ගත්තේ නැහැ. ඒකට දැන් අපේ අයත් ඒ වගේ නේද? අපේ කියන විදිහට ඩොලරයක් තියා සත් පහක්වත් හොරකම් කරලා නැහැ නේද? ආන් එහෙම කියන උන්දලගෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් රට වැසියෝ පිරිසක් දැන් අවශ්‍යයි. මොකද්ද දන්නවද ප්‍රශ්නේ? හොඳයි ඕගොල්ලෝ ඩොලරයක් තියා සත පහක්වත් හොරකම් කරලා නැත්නම් කොමිස් ගහලා නැත්නම් එහෙනම් අපිට කියලා දෙන්නකෝ ඕගලන්ගේ මන්ත්‍රී පඩියෙන් ඕගලන්ගේ ඇමති වැටුපෙන් මේසා විශාල ප්‍රකෝටිපතියෝ බවට පත්ුනේ කොහොමද මේසා විශාල මහා ධනස්කන්ධයක් අයිති කරගත්තේ කොහොමද මේසා විශාල ලෙස දේපල අයිති කරගත්තේ කොහොමද කියලා අනේ ඒ ක්‍රමිය අපිටත් කියලා දෙන්න මොකද අපිත් ආසයි ඔහෙලා වගේම ධනපතියෝ වෙන්න නේද ආන් ඔන්න ඔය ටික අහන්න පුළුවන් රටවැසියෝ ටිකක් බිහි වෙච්චි දවසට විතරමයි මේ රට යලි නැගිට්ටන්න පුළුවන් කියලා අද ටෙලිවැකිය මතක් කරනවා.